සම්මා දිට්ඨිය ඊළඟ අර්ථය තමයි අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසය. මොකද බුදුරජාණන් වහන්සේ අම්මා තාත්තාගේ ගුණයන් කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ අම්මා තාත්තාව අඳුනන්නේ මහා බ්‍රහ්මයා කියලා. දරුවන්ට පාසල් දරුවෙක් වේවා වැඩිහිටි දරුවෙක් වේවා ඔබට මේ ජීවිතයේ උතුම් සෝවාන් ඵලය අවශ්‍ය නම් ඔබට මේ ජීවිතයේ උතුම් සම්මා සමාධිය අවශ්‍ය නම් ඔබ මේ අර්ථයට එන්නම වෙනවා පින්වතුනි. මේ අර්ථයෙන් තොරව ඔබට කවදාකවත් සම්මා සමාධියක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔබේ අම්මා තාත්තා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහා බ්‍රහ්මයා කියලා. මොකද ඔබේ අම්මා තාත්තා මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා ගුණයන් ගෙනුයි ඔබ දිහා බලන්නේ. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ ආනන්දරිය පාප කර්මයන් දේශනා කරන වෙලාවේ අම්මා තාත්තා මැරීමත් ආනන්දරිය පාප කර්මයක් රහතන් වහන්සේ මැරීමත් ආනන්දරිය පාප කර්මයක් කියලා දේශනා කරනවා. නමුත් අනාගාමී කෙනා මැරීම ආනන්දරිය පාප කර්මයක් වෙන්නේ නැහැ පින්වතුනි. ඉන් අදහස් වෙන්නේ මොකද්ද? අනාගාමී උත්තමයාටත් වඩා අම්මා තාත්තා ශ්‍රේෂ්ඨ තැනක බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා. උතුම් රහත් ගුණයන් තියෙන දෙන්නෙක් බවට අම්මා තාත්තා පත් කරලා තියෙනවා. දැන් මොකද මේ කරලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ? ඔබේ නිවසට මහා බ්‍රහ්මයේ ගෙනල්ලා ඔබේ නිවසට උතුම් රහත් අර්ථයන් තියෙන අම්මා තාත්තා දෙපළක් ගෙනල්ලා දීලා තියෙනවා. ඒ පින්වතුනි දරුවාගේ පින දරුවාගේ කුසලයේ ශක්තිමත් කරගන්න. දරුවාගේ පින කුසලයේ ශක්තිමත් කරගන්න. මොකද දරුවෙක්ට යන්න තව ලොකු දුරක් තියෙනවා. දරුවා උසස් අධ්‍යාපනයට යන්න ඕනේ, සමාජ වගකීම් දරන්න ඕනේ, රැකී ආරක්ෂා ව්‍යාපාර කරන්න ඕනේ. දරුවා අනාගතයේදී ගුණාත්මක මහා බ්‍රහ්මෙක් වෙන්න ඕනේ. විමතුනේ අන්න බුදුරජාණන් වහන්සේ මේ දරුවාගේ ජීවිතයේ ඉදිරියේ තියෙන අභියෝග ජයගෙන මේ දරුවා ගුණාත්මක මහා බ්‍රහ්මෙක් බවට පත් කරන්න නිවසේදීම පින්වතුනි මග නියතම දෙනවා. අම්මා මහා බ්‍රහ්මෙක් බවට පත් කරනවා. අම්මා රහත් ගුණයන් තාත්තා රහත් ගුණයන් කියන කෙනෙක් බවට පත් කරනවා. දරුවන් දක්ෂ වීතුයි. අම්මා තාත්තාට උපස්ථානය කරලා අම්මා තාත්තාට කීකරු වෙලා අම්මා තාත්තාව සතුටු කරලා මහා බ්‍රහ්මයා සතුටු කිරීමෙන් පින ජීවිතයට ගන්න. රහත් ගුණයන් සතුටු කිරීමෙන් පින ජීවිතයට ගන්න. මොකද පින්වතුනි දරුවන් පිටිපස්සේ අප්‍රමාණ අකුසල් දිනවා. මේ දරුවෝ කියන්නේ දිව්‍ය ලෝකයෙන් එන පිරිසක් නෙමෙයි, බ්‍රහ්ම ලෝක වලින් එන අය නෙමෙයි. පින්වතුනි මේ ඉපදෙන දරුවන්ගේ 90%ක්ම මේ මනුස්ස ලෝකයේ ජීවත් වෙන මිනිස්සයෝ තෘෂ්ණා පත්‍ය උපාදානං කියන ධර්මතාවය තුළ නැවත මෞකසක ඉපදෙනවා. පින්වතුනි මෞකසක ඉපදෙනවා. සිල්පද දුර්වල වෙච්ච බව ඇත්ත, ලෝභ දේශ මොහ වැඩි බවත් ඇත්ත. ලෝභ දේශ මොහ වැඩිවා සිල්පද දුර්වල වුණා තෘෂ්ණා පත්‍ය උපාදානං කියන ධර්මතාවයේ ආයතන මෞකසකට එන්න පුළුවන්. එහෙනම් එහෙම මෞකසකට ආවට පස්සේ ඒ දරුවා තුල විපාක දෙන්න අකුසල් තියෙනවා. හොඳට තේරුම් ගන්න. ඒ දරුවා තුල විපාක දෙන්න අකුසල් තියෙනවා. අපිට සමාජය තුල පේනවා දරුවා යන පැති දිහා බැලුවාම දරුවා සදාචාරාත්මකව දුර් වෙන ස්වභාවයෙන් ගොඩක් වැඩි කියලා සමාජයෙන් අපිට ඇහෙනවා. වැරදි දිශාවන් යන වේගය වැඩි වෙලා තියෙනවා. කාම ඡන්දයට බර වෙන වේගය වැඩි වෙලා තියෙනවා. එයි පෙර අකුසල් තියෙන පින්නතුනි පෙර සාංශානික පුරුදු තියෙනවා. කාමයන් ඇසුර තුලින් සිල්පද විදී තුලින් ලෝභ දේශ මොහ වැඩි තුලින් අන්න බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ ඥානයෙන් දකිනවා. දැකලා නිවසේදීම පින්නතුනි සම්මා දිට්ඨියට අදාළව පණවෙනවා. මෙන්න මහා බ්‍රහ්මයා ඉන්නවා, මෙන්න රහත් ගුණයන් කියන අම්මා තාත්තා ඉන්නවා. ඔබ අම්මා තාත්තාට කී කරු වෙන්නේ අම්මා තාත්තාට දරු කරන්නේ වයෝ වෘද අම්මා තාත්තාට උපස්ථානය කරන්නේ අම්මා තාත්තා සතුටු කරන්නේ පිනේ ජීවිතේ ශක්තිමත් කරගන්න. පිනේ ජීවිතේ ශක්තිමත් කරගෙන ඔබ ඔබේ අනාගත අභියෝගයන්ට මුහුණ දෙන්නේ ඔබට අනාගතේ
බ්‍රහ්මීක් බවට උපත් පත් වෙන්න ඕනේ. කිමත් මේ මොනසා සුන්දර ධර්මයක්ද කියලා බලන්න. බුදුරජාණන් වහන්සේගේ සම්මා දිට්ඨිය මොනසා සුන්දර ධර්මයක්ද? එක පරම්පරාවක් උපයෝගී කරගෙන තව පරම්පරාවක් ශක්තිමත් කරනවා. අම්මා තාත්තා මහා බ්‍රහ්මීක් කරලා ඒ අම්මා තාත්තා කියන මහා බ්‍රහ්මයා තුනේ අනාගත මහා බ්‍රහ්මියෝ ගොඩනගෙනවා. එක පරම්පරාවක් තුලින් තව පරම්පරාවක් ශක්තිමත් කරනවා බුදුරජාණන් වහන්සේගේ සම්මා දිට්ඨිය පින තුලින්. ඒ නිසා දරුවන් දක්ෂ වෙන්න බුදුරජාණන් වහන්සේට අදාළව හිතන්න. දරුවෙක්ට හිතන්න පුළුවන් අපේ අම්මා කොහොමද මහා බ්‍රහ්මියෙක් වෙන්නේ? අපේ අම්මට කේන්ති යනවා. අපේ තාත්තා කොහොමද මහා බ්‍රහ්මියෙක් වෙන්නේ? අපේ තාත්තා බීලා ගෙදර එනවා. අපේ තාත්තා කොහොමද අනාගාමී ගුණ තියෙන්නේ? අපේ තාත්තා අම්මයි කර අඳු වෙනවා. පින්වතුනේ බුදුරජාණන් වහන්සේ ඕවා දරුවට පවරලා නැහැ. එවැනි දේවල් හිතන්න දරුවට පවරලා නැහැ. දරුවාට නිවන අවශ්‍ය නම්, දරුවාට සෝවාන් ඵලය අවශ්‍ය නම්, දරුවාට සම්මා සමාධිය අවශ්‍ය නම් ඕවා හිතන්න යන්න එපා. නිවන එපා නම් හිතුවට ප්‍රශ්නයක් නැහැ. සම්මා සමාධිය එපා නම් ඒවා හිතුවට ප්‍රශ්නයක් නැහැ. දෙමාපියන්ගේ දරුවෙකුට වරදක් වෙනවා නම් ඒක දෙමාපියන්ගේ වරදක් නෙමෙයි. දෙමාපියන්ගේ දරුවෙකුට වරදක් වෙනවා නම් ඒ දරුවා අනිවාර්යයෙන්ම සංසාරේ දෙමාපියන්ට වැරදි කරපු දරුවෙක්. අන්න විපාක එනවා. අන්න විපාක එනවා. ඒ නිසා ඔබේ අම්මා තාත්තාගෙන් ඔබට යම් පුංචියෝ අකමැති දෙයක් වෙනවා නම් ඒක ධර්මයේ උපේක්ෂාවට ගන්න. ඒකට ඇලෙන්න හෝ ගැටෙන්න ගිහිල්ලා ඔබ අම්මා තාත්තා නිසා ඔබේ නිවන අහිමි කරගන්න එපා. බුදුරජාණන් වහන්සේ මේ සුන්දර ධර්මය අපිට දේශනා කරන්නේ සම්මා සමාධියට ඔබව අරන් යන්නේ. එහෙම නැත්නම් අම්මාට ඇලිලා හෝ අම්මාට ගැටිලා හෝ ඔබේ සම්මා සමාධිය අහිමි කරගන්න නෙමෙයි. ඔබේ නිවන ඔබට අහිමි කරගන්න නෙමෙයි. මුතුනේ සංසාරයේ අපිට අම්මලා ලක්ෂ ගානක් හිටියා. සංසාරයේ අපිට තාත්තලා කෝටි ගානක් හිටියා. ඒකම අම්මා කෙනෙක්වත් ඒකම තාත්තා කෙනෙක්වත් අද අපිට අයිති නෑ පින්නතුනි. එහෙනම් මේ ජීවිතේ අම්මා තාත්තා අපිට අයිති නෑ. අපි කවදා හරි දවසක ඒ අය දාල යනවා. ඒ අය කවදා හරි දවසක අපුව පටිච්ච සම්පන්නව දාල යනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන ධර්මය පින්නතුනි අපිට අයිති නැති අපේ සංස්කාරයන් නිසා අපිට ලැබුණු අම්මා තාත්තා උපයෝගී කරගෙන අම්මා තාත්තා කියන අර්ථයේ මිදෙන ධර්මයක්. මිදෙන ධර්මයක් තව සංසාරයේ අම්මලා තාත්තලාට දුක් දෙන ධර්මයක් නෙමෙයි. අපි සංසාරයේ අප්‍රමාණ අම්මලා තාත්තලාට දුක් දීලා තියෙනවා දරුවෝ හැටියට. දස මාසයක් දරුවේ කුසේ හොයාගෙන ඉද්දී ඒ අම්මා මොනසා දුකක් විඳින්නේ නැද්ද? ඒ දරුවා ලෝකෙට ගිහි කරද්දී ඒ අම්මා කොච්චර දුකක් විඳින්නේ නැද්ද? ඒ අම්මා අපව ලොකු මහත් කරන්න දිවා රැ නිදි නොලබා කොයිසා දුකක් විඳින්නේ නැද්ද? එවැනි දුක් ලක්ෂ ගානක් අම්මලා තාත්තලාට අපි දීලා තියෙනවා පින්වතුනි. ඒ දුක මෙපමණයි කියලා අපිට කියන්න බැහැ. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ උතුම් සම්මා දිට්ඨිය දරුවන්ට දේශනා කරන්නේ නැවත අම්මා තාත්තා කෙනෙකුට දුක නොදෙන පැත්ත බලන් යන්නයි. නැවත අම්මා තාත්තා කෙනෙකුට දුක නොදෙන ඔබ නිදහස් වෙන තැනකට ඔබ බලන් යන්නයි. ඒ උදෙසා සම්මා සමාධිය ඔබට ලබා දෙන්නයි බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරන්නේ. ඒ නිසා දරුවන් දක්ෂ වෙන්න අම්මා තාත්තා මහා බ්‍රහ්මීක් හැටියට දැකලා රහත් ගුණයන්ගෙන් පිරුණු දෙපළක් හැටියට දැකලා අම්මා තාත්තා තුනේ ඔබේ පින ශක්තිමත් කරගන්න, ඔබේ කුසල ධර්මයේ ශක්තිමත් කරගන්න. මොකද ඔබ අනාගතයේ ගුණාත්මක මහා බ්‍රහ්මීක් වෙන්න ඕනේ. මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය මේ දක්වා ආරක්ෂා කරගෙන ආවේ මේ වැඩිහිටි පරම්පරාවයි. වැඩිහිටි පරම්පරාවයි මේ දක්වා මේ සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරගෙන ආවේ. ඒ නිසා ඔවුන් ආරක්ෂා කරගෙන ආවෝ සම්මා සම්බුද්ධ ශාසනය පින්වතුනි රකින්න පරපුරේ අවසානය වෙන්න දෙන්න එපා. ඔබේ ශාසන ආර්ථයන් ඉදිරියට අරන් යන්න ඕනේ. ඔබේ ශාසන ආර්ථයන් ශාසන ආරක්ෂාව ඉදිරියට අරන් යන්න ඕනේ. ඔබේ ශාසන ආරක්ෂාව ඉදිරියට
උපදක්ෂීතුයි සම්මා දිට්ඨියට අදාළ ඔබේ ජීවිතය කල්ප ගන්න පින්නතුනේ ඒ නිසා ඔබේ අම්මා තාත්තා මහා ප්‍රඥයයි කියලා දකින්නේ රහත් ගුණයන්ගෙන් පිරිපරක් හැ කියලා දකින්නේ අම්මා තාත්තා උපයෝගී කරගෙන පින්නතුනේ ඔබ අනාගත සුන්දර මහා ප්‍රඥේ බවට පත් වෙන්නේ